මෙවෙනකොට ඔල්ලු පිටියේ මන්සන්තියේ උද්ඝෝෂණය කරනවා නැවතත් ඇවිල්ලා ආ මේ අනිත් පත්තරත් ඇදේ දැන් ඉන්නවා පොඩ උස්සනක බලන්න මොකද්ද කියලා මොකද මේ පත්තරේ කියලා තියෙන්නේ හොඳට බලන්න හොඳට බලනවා ඒකෙන් කියන්නේ මොකද්ද අරවල බලන්න මොකද්ද කියලා කියන්නකෝ බලන්න මේකෙන් කියන්නේ ලංකාවේ අයවැය 2023 අයවැයෙන් 133ක් රනිල් කියන මන්ද බුද්ධික අපි තමයි වෙන් කරලා තියෙන්නේ ඉතින් මං අහනවා ආරක්ෂාව සම්බන්ධයෙන් ඔව් ආරක්ෂාව සම්බන්ධයෙන් කියන්නේ මේ එක තනි මිනිහෙක් මන්ද මානසික රෝගියෙක් මේ මේ ආරක්ෂා කරන්න 133ක් අයවැයෙන් වෙන් කරනවා කියන්නේ මේ රටේ පුරවැසියන්ට දෙන තැන මොකද්ද අනිත් එක තමයි මේ ලංකාවේ උද්ඝෝෂණ කරන විරෝධතා කරන මේ සාමකාමී අරගල කරුවන්ට පොලිසියෙන් ඇවිල්ලා මර්ධනය කරනවා අපි කියනවා පොඩ්ඩක් පොලිසියටත් පොඩ්ඩක් ඇස්කම් කරලා බලන්න මේ ඕගොල්ලෝ කාගේ අනද මේ පිළි අරගෙන පොලිසියට බටා ගෙවන්න ඕන ඕ බටා ගෙවලා ඕගොල්ලන්ව මර්ධනය කරන්න එපා ඔව් පොලිසියට බටා ගෙවලා මර්ධනය කරන්න අපි මොකද කරලා තියෙන්නේ අපිව මර්ධනය කරලා මේ රටේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද දැන් ඊයේ මොකද්ද උනේ ජිනීවා සමුළුවේ ඇයි ඒගොල්ලන් ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරේ අපේ ජනතාවට හිතන්න දැන් මේ කාලේ ඇවිල්ලා තියෙනවා මොකද්ද මේ පාලකයා මේ රටට දෙන මේ පණිවිඩය මොකද්ද කියන එක මොකද මේ රටට පැවැත්මක් නැති වෙලා ඉවරයි මේක තව ටිකක් පහතර දානවා මේ තනි මිනිහෙකුට 133ක් ඇයි අයවැයෙන් 133ක් ඇයි අපි අහන්නේ ඒකයි මේ වගේ දේවල් වලට විරුද්ධ වෙච්ච නිසා තමයි අපි අරගලයක් කරේ ඒ අරගලය දින්න ඇත්තටම අපි කොට වෙලා කරපු දේවල් හොරා කාගෙන කොමිස් ගහගෙන මේ ආපු එහෙම එහෙම පිටීම නතර වුණා. දැන් මේ රනිල ආපහු එයාට 133ක් මේ ආරක්ෂාව සම්බන්ධව 133ක් අයවැයෙන් වෙන් කර ගන්නවා කියන්නේ මෙයා ආපහු අර පරණ සෙල්ලම පටන් අරන් තියනවා. අද ඉන්නවා ඉතින් විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔව්. තව මොනවද මු කියන්නේ තියෙනවද විශේෂ දෙයක්? ඔව් මම අහනවා දැන් IMF එකෙන් ගන්න ණය වලිනු 133ක් අයින් කරන්නේ මේ මෙයාගේ මේ ආරක්ෂාවටද කියලා. ආ 133ද? ඔව්. ඒ IMF එකෙන් ගන්න ණය වලිනු 133ක් මෙයාගේ ආරක්ෂාවටද මේ මේ අයින් කරන්නේ මේකනම් බලාපොරොත්තු වෙන්නේ කියලා මම අහනවා. ආ ඒක මාර කතාවක්. දැන් මම රැඳී සිටින්නේ මේ පේනවනේ මේ. මාළු කොල්ලු පිටියේ මන්සන්දි. විභේජ බඩරව් ඉන්නේ. වසන්ත මුදලිගේ හෂාන් ජීවන්ත සිරි ධම්මහාමුදුරුවන් අත්අඩංගුවට අරගෙන අදට දින 50ක් වෙනවා. ඇත්තටම හරි සතුටුයි. හෂාන් ජීවන්ත සහෝදරයව අද නිදහස් කරලා තියෙනවා. කිසිම මේ කොන්දේසි විරහිතව තමයි එයාව නිදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ලංකාව දින 50 පොලිසිය දින 50ක් අත්අඩංගුවේ තියාගෙන රැඳවුණු නියෝග අරගෙන තියාගෙන ඉඳලා තියෙන නිර්දෝෂී මිනිස්සෙක්. මේ වගේ තව කී දෙනෙකුට මේ පොලිසිය කරන්න බලාපොරොත්තු වෙනවද මේ පාලකයන්ගේ කීමට? ආ කීමට තමයි අනිවාර්යයෙන්ම නේද පොලිසියට මේ දෙයක් මේව කරගන්න නෙමෙයි මේකලම මේව කරේ මේක පොලිසිය නියෝගයක් නෙවෙයි ත්‍රස්තවාදීනුත් නෙවෙයි දැන් ත්‍රස්තවාදීන් නෙමෙයි කියලා ඔප්පු වෙලා ඉවරයි. එතකොට මේකලම මේ ගෙනාපු ත්‍රස්ත පනත කාටද මේක මේ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා ජනතාවගෙන් මං අහනවා දැන්වත් පොඩ්ඩක් මොලෙන් හිතන්න හදවතින් නෙමෙයි මොලෙන් හිතන්න මේගොල්ල කාටද ලංකාවේ ඉන්න ත්‍රස්තවාදීන් කවුද මේ පනත ක්‍රියාත්මක කරන්න ඕනේ කාටද කියන එක. හරි බොහොම ස්තුතියි.